මේක මම දකින්නේ ප්‍රතිපත්ති මේ ප්‍රකාශනයක් විදිහට. පළමුවෙන් අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේක සුවිශේෂී අවස්ථාවක් කියලා. ඇත්තම සෞඛ්‍ය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය කොටස් 15ක් හෝ 16ක් විතර තියෙන විශාල ප්‍රතිපත්ති ප්‍රකාශනයක කොටසක් පමණයි. ඒ විදිහට ගත්තහම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ විග්‍රහ කරන ඉදිරිපත් කරන ප්‍රතිපත්ති සමුදායත් සෞඛ්‍ය ගැටලුව පිළිබඳව යම්කිසි විදිහක වඩා පුළුල් අර්ථ දැක්වීමකට යොමු වෙලා තියෙන බව අපට පේනවා. රටේ පුරවැසියන් රෝගී තත්ත්වයට පත් වුණාම ලෙඩක් දුකක් හැදුණු වෙලාවක තමාගේ ප්‍රතිකාර කරගන්නේ කොහොමද කියන එක, බෙහෙත් ටික ගන්නේ කොහොමද, තමාට ළඟ තැනකින් ළඟ ආරෝග්‍ය ශාලාවකින් පහසුවෙන් ගරුසරු ඇතුව තමාගේ ප්‍රතිකාර කරගන්නේ කොහොමද කියන කාරණය විසඳන අතරම ඉන් ඔබට ගියපු මේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන සුවපත් ජීවිතයක් ඇතිකර ගන්නට පුළුවන් සුවපත් ජන සමාජයක් ඇතිකර ගැනීමේ අභිලාෂයෙන් මේ ප්‍රතිපත්තිමාලාව සකස් වෙලා තියෙනවා කියලා. මේක මම දකින්නේ ප්‍රතිපත්තිමේ ප්‍රකාශනයක් විදිහට. හැබැයි මේකෙම සඳහන් වෙනවා මේ ප්‍රතිපත්තිය සංවර්ධනය කිරීමටත් ක්‍රියාත්මක කිරීම සඳහාත් ජාතික ප්‍රාදේශීය සහ ආයතනික මට්ටමින් සෞඛ්‍ය සේවාන් සපයන්නන්, ඒ වගේම ඊට අනුශාංගික වශයෙන් අනිකුත් පාර්ශ්ව කරුවෝ, ඒ කියන්නේ උසස් අධ්‍යාපන ආයතන වෛද්‍යවරු පුහුණු කරන සම සෞඛ්‍ය පීඨවල අනිකුත් සෞඛ්‍ය සේවකීන් පුහුණු කරන, හෙද නිලධාරීන් පුහුණු කරන ඒ ආයතන, ඒ වගේම වෘත්තිකයෝ, දැනටමත් වැඩ කරන වෘත්තිකයෝ, රාජ්‍ය නෝන සංවිධාන සහ අවසාන වශයෙන් මහ ජනතාව, මේ සේවා ලාභියෝ, මේ සියලු දෙනත් එක්ක ඇති කරන නිරන්තර ක්‍රියාමාර්ගයක් තුළින් තමයි මේක සංවර්ධනයත්, ඒ වගේම මේ ප්‍රතිපත්තියට අනුගත වෙන ක්‍රියාමාර්ග ගන්නකොට. මොකද ක්‍රියාමාර්ග ටයිම්ලි, එහෙම නැතිනම් කාලානුරූපයි. අපිට මුලින්ම මෙන්න මේක තමයි කරන්න කියලා අපි සීල් එකක් ගැහුවොත් සමහර විට කාලයත් එක්ක ඒ රෝගයේ වෙනස් වන දැනුමත් එක්ක මේක වෙනස් කළ හැකි හැකියාවක් තිබෙන්න ඕනේ. ඉතින් ඒක ඒ ගතිගුණය අපිට හොඳින් පේනවා. ඊට අමතරව මම හිතන්නේ මේ පද්ධති කල්පනාකරණය වෙනුවෙන් අත්‍යවශ්‍ය වෙනා වූ බොහෝ දේවල් මේක අඳුරගෙන තිබෙනවා. අවුට් ඔෆ් පොකට්, එහෙම නැතිනම් රාජ්‍ය සෞඛ්‍ය සේවයේ කොච්චර තිබුණත් අද මං හිතන්නේ 50%ක විතර සෞඛ්‍ය වේදම් මිනිස්සු තම තමන්ගේ සාක්කු වලින්ම දාන්න ඕනේ තත්ත්වයට පත් වෙලා. ඒ නිසා ඒව කොහොමද වළක්වගන්නේ කියන එකත් විශේෂයෙන්ම මම හිතනවා රජයේ විසින් සෞඛ්‍ය සේවාවන් වලට ලබා දෙන වාර්ෂිකව ලබා දෙන ප්‍රතිපාදනයන් ඒ ආකාරයෙන්ම වියදම් වෙන්නේ නැහැ කියන එකයි දැනට තියෙන අත්දැකීම. බොහෝ විට 50%ත් 60%ත් අතර ප්‍රමාණයක් විතරයි වියදම් වෙන්නේ. ඒ අපේ ක්‍රමවේදවල තියෙන ගැටලු නිසා. මේ ප්‍රතිපත්ති මාලාව ඉතා හොඳින් හඳුනාගෙන තිබෙනවා කාර්යක්ෂමතාවය ඇති කරන්නේ කොහොමද කියලා, විශේෂයෙන්ම ජාතික ප්‍රාදේශීය සහ බිම් මට්ටමේ ආයතනික මට්ටමේ. එතකොට ඒ කාර්යක්ෂමතාවේ මනින නිර්ණායක දර්ශක හැදිලා ඒ දර්ශකවලට අනුව මේක කොයි විදිහටද සේවාව ක්‍රියාත්මක වන්නේ කියන එක බලන්න උවමනා කරන විධික්‍රමයක් මේක හැදෙනවා. එතකොට සෞඛ්‍යයේ අනු හුදෙක් රෝගවලට ප්‍රතිකාර කිරීමට එහා ගිය අර කායික, මානසික, අධ්‍යාත්මික, සමාජීය, පාරිසරික සහ ඒ අනුශාංගික තීරණාත්මක සාධක සමස්තයක් වශයෙන් ගත්තොත් විතරයි සෞඛ්‍යයේ දියුණු කළ හැකි කියන එක මේ ප්‍රතිපත්තිමාලාව තුළ අඳුනාගෙන තිබීම මා හිතනවා අතිශය ප්‍රශස්ත කරුණක්. මොකද එහෙම නැතුව අපි හුදකලාව බෙහෙත් ඇරන් දීලා, ඉස්පිරිතාල හදලා, වෛද්‍යවරුපත් කරලා පමණක් මේක කරන්න බැරි වෙයි. මොකද මේකේ හැඳින්වීම තුළම තිබෙනවා අපේ රටේ රෝහල් ගත වෙන මේ තත්ත්වයන් වලින් වැඩිම තත්ත්වයන් තිබෙන්නේ මාර්ගගත අනතුරු සහ එහා සම්බන්ධ දේවල්. ඒතොර මාර්ගගත අනතුරු වළක්වන්න සෞඛ්‍යයට පමණක් තනියම බෑ. ඒ නිසා මේක පාර්ශවකරුවන් සමස්තයක් වශයෙන් එකතු කරගෙන කරන වැඩක් බව හඳුනාගෙන තිබීම ඉතා ප්‍රශස්ත කාරණාවක්.